Ratu Rasa. Rasa desa tatu vimasum asa teja kadugam pola idiripat karai. අදත් අපි චතුරශ්‍රේන් ඉඩකඩ වෙන් කරන්නේ අපේ මේ අනාගත පරපුර අපෙන් පස්සේ පරපුරට කොහොමද ඔවුන්ට අපි අත්වැලක් වෙන්නේ අම්මා තාත්තා විදිහට වෙන්න පුළුවන් නැත්නම් වැඩිහිටියෙක් විදිහට වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි නලිනී දේවේන්ද්‍ර ගුරු මහත්මියත් එක්ක අදත් කතා කරන්නේ. නලිනීත් එක්ක මම අද අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ බොහෝ විට අපි දකින දෙයක් තමයි VCE විභාගයේ විෂයන් පහෙන් එහෙමත් නැත්නම් සමහරු හයක් කරනවා විෂයන් හයෙන් හරි එක විෂයකට හරි දෙකකට හරි 11 වසරේදී බොහෝ විට දරුවන් පෙනී සිටිනවා. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද? බොහෝ පාසල් වලින් මේකට ඉඩ කඩ දරුවන්ට හදලා දීලා තියෙනවා. ඉතින් හැම පාසලකම වගේ 11 වෙනි වසරේදී දැන් අපි කියන්නේ යුනිට්ස් 1 and 2 and 3 and 4 කියලානේ. බොහෝ වෙලාවට යුනිට්ස් 1 and 2 කරන්නේ 11 වෙනි වසරේදී. යුනිට්ස් 3 and 4 තමයි 12 වෙනි වසරේදී කරන්නේ. එතකොට දැන් යුනිට්ස් 1 and 2 10 ශ්‍රේණියේදී හදාරලා යුනිට්ස් 3 and 4 කියන්නේ විභාගයට පෙනී ඉන්න 11 වෙනි වසරේදී ඉඩ තියෙනවා. සමහර පාසල් වල එක සබ්ජෙක්ට් එකක් විතරයි දෙන්නේ දරුවන්ට. සමහර පාසල් වල සබ්ජෙක්ට්ස් දෙකක් දෙනවා. ඉතින් හුඟක් වෙලාවට මම හිතන්නේ වැඩිම දෙන්නේ සබ්ජෙක්ට්ස් දෙකක් කියලා තමයි මට හිතෙන්නේ. මම දන්න විදිහට. ඉතින් මෙතෙන්දි වෙන්නේ මම හුඟක් දකින දෙයක් මේක. දරුවන් දැන් 11 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් ඒගොල්ලන් අර 12 වෙනි ශ්‍රේණියේ විභාගය සඳහා දාන විෂයත් 12 වෙනි ශ්‍රේණි විෂයක් හැටියට හදාරනවා. ඊළඟට මේ 11 වෙනි ශ්‍රේණියේ අන්තිම වාරයට ආවහම ඒ කියන්නේ අගෝස්තු සැප්තැම්බර් මාස වලට වෙනකොට මේගොල්ලන් අනික ඔක්කොම විෂයන් ටික අත්හැරලා අර 3-4 වලට විභාගයට පෙනී සිටින විෂය එකක් හරි දෙකක් හරි ඒක විතරක් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. එතකොට අර එක ටර්ම් එකක්ම විතර එක පාසල් වාරයක්ම විතර අර අනික සබ්ජෙක්ට්ස් හතරම නැත්තම් පහම මේගොල්ලන් අවධානය යොමු කරනවා අඩුයි. ඉතින් මේක එතකොට ඊට පස්සේ එක හරිම ආවාසියක් වෙනවා ඊළඟ අවුරුද්දට යනකොට. ඉතින් මේක හරිම ඇත්තටම මේ ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඔබ දෙමාපිය විදිහට ඔබ ඒක ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක්. ඒ කියන්නේ 11 වෙනි ශ්‍රේණියේ ඔබේ දරුවා ඉන්නවා නම් ඒ දරුවා 11 වෙනි ශ්‍රේණියේ ඉඳගෙන 3-4 සබ්ජෙක්ට් එකක් කරනවා නම් ඒ කියන්නේ විභාගෙට පෙනී හිටනවා නම් එක සබ්ජෙක්ට් එකකින් හරි දෙකකින් හරි දරුවා මුළු කාලයම ඒකට යොදනවද කියලා පොඩ්ඩක් අවධානයක් දෙන්න. එහෙම මුළු කාලයම යොදලා අනික් විෂයන්වල කරන ඉගැන්වීම් හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඒක ලොකු පාඩුවක් වෙනවා ඊගාව අවුරුද්දට යන්න. මොකද ළමයාට මොකවත්ම දන්නේ නැතුව තමයි 12 වසරට ඒ සබ්ජෙක්ට් එක යන්නේ. ඉතින් ඒක නිසා ඒක හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක්. ඔව් ඒ වගේම නලිනී මට මේ අපිට මගහැරුණා කියලා හිතන කාරණයක් මට හිතෙනවා කතා කරන්න පොඩ්ඩක්. ඇත්තටම මේ 11 වසරේ 12 වසරේ ඉන්න දරුවෙකුට තියෙන අපි කියනවා වර්ක් ලෝඩ් එක එහෙමත් නැත්නම් තියෙන මේ වැඩ සම්භාරය වැඩිකමට දරුවන් තුළ ස්ට්‍රෙස් එක එහෙමත් නැත්නම් ආතතියක් ඇතිවෙන්න පවා ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මෙහිදී අපිට අම්මා තාත්තා දරුවා තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි කියලා දැන් මට වුණත් හිතෙනවා. මොකද මමත් අම්මා කෙනෙක් හින්දා. දැන් මෙහිදී දරුවාට සහනයක් කරන්න පුළුවන් දෙයක් ඔබට කොහොමද යෝජනා කරන්න පුළුවන්? ඔව් මං හිතන්නේ අර කාලය කල්පනාකරණය කර ගැනීම පුංචි කාලේ ඉඳන්ම උගන්නන්න ඕනේනේ. ඒක අම්මා තාත්තා එකතු වෙලා දරුවත් එක්ක එක වැඩ මේ කාල පරිච්ඡේද හදාගෙන ඒක ඒ විදිහට කරන්න ඕනේ. එතකොට ඒ අතරෙදිම දරුවා ආස කරන විෂයානුබද්ධ නැති වෙනත් දෙයක් සංගීතය වේවා ක්‍රීඩාවක් වේවා නැත්නම් චිත්‍රාංගන එක ඒ විදිහේ දරුවෙකුට ආසාවෙන් යෙදෙන්න පුළුවන් වෙනත් දෙයකටත් දරුවව පුරුදු කරන එක හොඳයි. ඒ කියන්නේ පුංචිම කාලේ ඉඳන්ම ටික ටික ඒක කරොත් එහෙම වැඩි වයසට පැමිණනහම ඒක එයා ඉබේම ඒක කරනවා. ඉතින් ඒ විදිහේ වෙලාවක් දැන් සමහර දරුවෝ ඉන්නවා කියවන්න කැමති එහෙම නැත්නම් ලියන්න කැමති දරුවෝ ඉන්නවා ඊළඟට චිත්‍රාංගන කැමති දරුවෝ ඉන්නවා සමහරලාට පියානෝ එක හරි නැත්නම් වෙන වාදන භාණ්ඩය වාදනය කරන්න. ඉතින් ඒ වගේ මොන හරි අමතර ක්‍රියාවක් සතියකට දවසක් හෝ දෙකක් හෝ කරන්න යම් කිසි වෙලාවක දරුවට හදලා තිබ්බොත් එහෙම ඔය මානසික ආතතිය එකක් වෙලාවට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම අර කාලේ කලමනාකරණය කරගෙන කරන විදිහ දෙමාපියෝ තමයි ඇත්තටම ඒව කරගන්න දරුවන්ට උදව් වෙන්න ඕනේ.
කියලා මට හිතෙන්නේ. ඔව් ඒ කියපු දේවල් අතරිනුත් මට එක දෙයක් අවධානය යොමු වෙනවා. ඒ තමයි කියවීමේ පුරුද්ද කියන එක. මොකද කියවීමේ පුරුද්ද කියන එක අපි ලංකාවේ ඉන්න කාලේ ඉඳලා අපි අධ්‍යාපනය ලැබන කාලේ ඉඳලා අපි බොහොම තදින් ලැබෙහි වෙලා හිටපු දෙයක් පොත් කියවන්නේ. ඒ කියන්නේ මේ අර ඔබ කීවා වගේ විෂයානුබද්ධ නොවෙන්න පුළුවන්. සමහර විට නවකතාවක් වෙන්න පුළුවන්, ත්‍රාසජනක පොත් වෙන්න පුළුවන්, අපි කියනවා මිස්ට්‍රීස් තියනවා. ඒ වගේ මේ කියවීමේ පුරුද්ද කියන එක දරුවාට නැත්නම් අපි කොහොමද ඒ ඇති කරන්නේ? ඔය ඒකත් හොඳම ප්‍රශ්නයක්. ඒ කියවීමේ පුරුද්ද ඇති කරන්නත් ඕනේ පුංචිම වයසේ ඉඳලා තමයි. එතකොට ප්‍රාථමික වයසෙම තමයි ඇති කරන්න ඕනේ. දැන් හුඟක් දරුවෝ ඉන්නවා කියවන හොඳට. නමුත් ඒ වගේම කියවීම කොහෙත්ම කරන්නේ දරුවොත් ඉන්නවා. මොකද අර මං කලින් කිව්වා වගේ මේක ටෙක්නොලොජිකලි හුඟක් ඇඩ්වාන්ස් වෙච්ච ලෝකයක්නේ. ඉතින් එතකොට කියවීම කියන එක නිකන් යල්පැනපු එකක් වගේ සමහරලාට පේනවා. නමුත් අර මං අර පළවෙනිම දවසෙත් කිව්වා වගේ ඉංග්‍රීසි විභාගය පැය 3යි විනාඩි 15ක් දිගයි. ඒ ඉංග්‍රීසි විභාගයට ලිවීමට අවශ්‍ය කරන හැකියාව හරියටම ලබා ගන්න නම් දරුවගේ කියවීම ලිවීම කියන එක ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ඉතින් මේක මේක රැකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳලම මේ කියවීම කියන එකට ළමයා යොමු කරන්න ඕනේ. යම්කිසි කාලයක් දෙන්න ඕනේ ළමයට කියවීම කරන්න. මං හිතන්නේ මේ පත්‍ර කියවන එක හරිම අඩුයිනේ. දැන් පත්‍ර ඇත්තෙත් නැහැනේ සමහර වෙලාවට. නමුත් පත්‍රයක් කියවන එක ඉතාමත් දැන් ඇත්ත වශයෙන්ම තේජා ඔබත් සමග මේ සාකච්ඡාව කරන්න මම මේ මෙහෙම විදිහට තීරණය කරගත්තට පස්සේ මම අපේ මගේ පාසලේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීෂ් හෙඩ් ඔෆ් ඩිපාර්ට්මෙන්ට් එක කතා කරා මේ ගැන. එයා මට කිව්ව දෙයක් තමයි මට දැන් මතක් වුණා. ඇත්තටම කියවීම පත්‍ර කියවීම හුඟක්ම වැදගත් කියලා. එතකොට දරුවෙක් පොඩි කාලේදම පොඩි විදිහට පටන් අරගෙන වැඩි වයසට ආවම ලොකු විදිහට කියවන්න ඒ කියවීම කියන එකට වෙලාවක් වෙන් කරන්නම වෙනවා. ඒක මේ ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ පුරුද්දක් ඇති කරගන්නවා කියන එක ජීවිතයෙන් ඈත් වෙන දෙයක් නෙමෙයි. නෙමෙයි. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම මේ Tamanට ඇබ්බැහිකමක් වගේ පොඩ්ඩක් හරි කියවීම දවසේ පැය 24න් ඇතුළත යම්කිසි ප්‍රමාණයක් කියවීමට යොමු කරන්න ඕන කියන එක ඒක ඇඟේ තියෙන්න ඕනේ. ඒක ඇති කරන්න පුළුවන් පොඩි වයසේදී තමයි. ඔව්. ඉතින් ඔබ තුලම ඔබේ දරුවා ගැන පැමිණිල්ලක් තියෙනවා නම් මගේ දරුවා ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා. කොයිතරම් අහන්න දකින්න ආස දෙයක්ද මගේ දරුවා කියවීමට ඇබ්බැහි වෙලා ඉන්නවා කියන එක. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මේ හුවමාරුව කරන්න පුළුවන් අම්මා තාත්තා විදිහට ඔබටම තමයි. අපි වගකීමෙන් කියනවා. නලිනි ගුරුවරියක් විදිහටත් මම මේ සමාජයේ ඉන්න තවත් මවක් විදිහටත් ඔබට වගකීමෙන් කියන්නේ අම්මා තාත්තා විදිහට අද දවසේ අපේ යුතුකම අපි නොකළොත් අපේ අනාගත පරපුර යන්නේ කොහෙද? ඉතින් මේ හින්දම තමයි කොයිතරම් වැඩ තිබුණත් වෙලාව ටිකක් කර හොයාගෙන මටත් වඩා කාර්යබහුල වෙලා ඉන්න නලිනිව මේ දවස්වල මේ BC විභාගයේ පැවැත්වෙන දවස්වල නලිනිව මේ වැඩසටහනට යොමු කරගෙන මේ වැඩේ කරන්න හිතුවේ මුකුත් හින්දා නෙමෙයි. ඔබටත් අධ්‍යාපනය ලැබන දරුවෙක් ඉන්නවා නම් ඒ අපේ සම්පතක්. ඉතින් මේ සම්පත අපිට අපතේ යන්න දෙන්න බෑ. ඔවුන් වෙනුවෙන් අද දවසේ අපේ යුතුකම තමයි මාධ්‍යවලින් මේ අපි කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම නලිනි වැනිගුරු මහත්මීන් ඔවුන්ගේ මුළු කාලය ශ්‍රමය කැප කරලා කරන්නේ ඔබේ දරුවන් යහමගට ගන්න මේ අනාගතය හදන්න ඕනි හින්දමයි. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක මේ දීර්ඝ කතා බහකට සති කිහිපයක් තිස්සේ එකතු වුණු නලිනි දේවේන්ද්‍රට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. චතුරශ්‍රය වෙනුවෙන්, චනිදා සාදය වෙනුවෙන් මේ වැඩසටහනට මම ආරාධනා කිරීම ගැන තේජ ඔබටත් මම හුඟක්ම ස්තුතිවන්ත වෙනවා. චතුරස්රය ඉදිරිපත් කළේ තේජ කටුම්පත්.